Hi everyone. Today අද මම ඔයගලන්ට වීඩියෝ එකකින් අරගෙන එන්නේ TikTok pasta කියන recipe එක. ඉතින් ඔයගල මාත් එක්ක එකතු වෙලා හිටියොත් අන්තිම වෙනකම් බලා ගන්න පුළුවන් මේ රසම රසම හැමතැනම ප්‍රසිද්ධ වෙන TikTok pasta එක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයගල තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයගලන්ට මගේ දාන වීඩියෝ ළඟටම ගෙන ගන්න පුළුවන්. අපි ගිහින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ පැස්ට එක හදන්න මෙන්න මේ වර තමයි ඕන වෙන්නේ. අපිට ඕන වෙනවා ටොමැටෝස්, ඒ වගේම ෆෙටා චීස්, පැස්තා, ඔලිව් ඔයිල්, පෙපර් සෝල්, ගාලික්, ඒ වගේම ඕන වෙනවා බැසිල් කොළ. ඉතින් මේ වගේ බේකින් ට්‍රේ එකකට මම හොඳට හොදලා වේලා ගත්ත මේ චූටි ටෙරි ටොමැටෝ දානවා. ඕගලන්ට ඒ වගේම ඔලිව් ඔයිල් කෝප්ප කාලක් එකතු කරනවා. දැන් ඕගලන්ට චෙරි ටොමැටෝ නෑ, ඕගලන්ට තියෙන ටොමැටෝස් කෑලි වලට කපලා ගන්න පුළුවන් මේක හදන්න. ඊට පස්සේ දැන් මම මේකට ඔලිව් ඔයිල් කෝප්ප කාලක් ඇඩ් කරා, පෙපර් සෝල්ට් හොඳට දාලා මේක මික්ස් කරනවා. මික්ස් කරලා මේ ෆෙටා චීස් කියන එක ඕගලන්ට නැතිනම් ඒකට සබ්ස්ටිටියුට් කරලා ටෝෆු එකකින් ගෙදරම හදාගන්න පුළුවන්. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඕගලන්ටත් බලන්න පුළුවන් සර්ච් කරලා ෆෙටා චීස් FETA කියන ෆෙටා චීස් එකට සබ්ස්ටිටියුට් කරන්න පුළුවන් මොනවාද කියලා. මේක හොඳට මික්ස් කරලා දැන් මම මේ ෆෙටා චීස් එක අරගෙන ඒක හරියටම මැදින් තියනවා. මැදින් තියලා මේකට හරිනම් ඔලිව් ඔයිල් චුට්ටක් මේ චීස් එක උඩින් දාන්න ඕනේ, මට අමතක වුණා. ඉතින් මේක ඊට පස්සේ 400 ෆැරන්හයිට් වල 35 මිනිස් අපි මේක බේක් කරගන්න. බේක් කරලා ගත්තට පස්සේ දැන් තියෙනවා අපිට මේක හොඳට ස්පූන් එකක් අරගෙන මේක බ්‍රේක් කරලා චීස් එකයි ඒ වගේම ටොමැටෝසි හොඳට බ්‍රේක් කරලා මික්ස් කරගන්න. දැන් මේක ඔයගලන්ට නැත්තම් අවන් එකක් ඒක ලිපේ හදන විදිහත් මම ඔයගලන්ට කියලා දෙන්නම් ඉදිරියේදී. ඉතින් මේක මම හොඳට දැන් මේක බ්‍රේක් කරලා මික්ස් කරගන්න යන්නේ. දැන් ඔයගලන්ට පේනවාති මම මේක හොඳට මික්ස් කරනවා. පොඩ පොඩ කඩලා මේ හොඳටම ටොමැටෝ එක හොඳටම බ්‍රේක් කරනවා. ඉතින් මම ඒප්‍රන් එක ඇඳගත්තා මේ ටොමැටෝ මික්ස් වෙයි කියලා, විසික් වෙයි කියලා. ඉතින් මං චුට්ටක් ටොමැටෝ ඔලිව් ඔයිල් මේකට උඩින් ඇඩ් කරා. මොකද මට ඔලිව් ඔයිල් ටිකක් උඩට දාන්න බැරි වුණ හින්දා. ඊට පස්සේ මම මේක හොඳට ටොමැටෝ එකයි මේ චීස් එකයි හොඳට බ්‍රේක් කරලා මික්ස් කරගන්නවා. හොඳට මික්ෂණයක් හැදුවා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ මිශ්‍රණය. ඒ වගේම මම හොඳට තලාගත්ත සුදු ලුණු ඒකට එකතු කරා. ඒ වගේම බැසිල් කොළ කෝප්පයක් එකතු කරා. ඉතින් බැසිල් කොළ එකතු කරනකොට මගේ හස්බන්ඩ් කිව්වා බැසිල් ගෝ හෝම් කියලා. ඉතින් ඒ වගේම හොඳට තඹගත්ත පැස්ටා, ඒ පැස්ටා ඔයගොල්ලන්ට මම පෙන්වුව ප්‍රමාණය තමයි මම මේකට දැම්මේ. හොඳට මම පැස්ටා ටික මික්ස් කරලා පැස්ටා තඹනකොට මම ඒකේ වතුර කෝප්පිකුත් තියාගත්තා. ඒ වතුර ග්‍රේන් කරන්න කලින් මම වතුර කප් එකකට අරගෙන තියාගත්තා. ඒකත් මම මේකට දැම්මා. මම තව මදි පාඩුවට පෙපර් සෝල්ට් එකතු කරගන්නවා. මේක හරිම රසයි. හැබැයි මේක උණුවෙන්ම කනවනම් තමයි ඒකේ හොඳ ෆ්ලේවර් එක එන්නේ. ඉතින් තියලා කනකොට නම් එන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනව නේද මේකේ ලස්සන, හරිම ලස්සනයි, ඒ වගේම රසයි, ගුණයි. දැන් මීට් කන්න නැති කෙනෙකුට හරිම ෂෝක් මේක. මේකට කිසිම මීට් වර්ගයක් නැහැ, මස් බිත්තර මුකුත් නැහැ. ඉතින් හරිම රසට මේක හදාගත්තා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චරලා එක්සෙල්ලා හිටියට ස්තුතියි. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකම් මම දැන් නවතිනවා. ආව subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න.